සක්විති 12ට පමණ කාර්යාලයෙන් පිටවී විමුක්ති බලා ගෙදර යාමේ අරමුණනි. ඔහුට අද උදේ සිට තම සොයුරාව සීවේ. සක්විති ඔහුගේ කාර්යාල කාමරය ඇති ඔහුත් විමුක්තිත් එකට ඉඳගත් පින්තූරයද සෑහෙන වෙලාවක් බලා වුණේ. ඒ ඡායාරූපයේ සක්විති විමුක්ති දෙන්නාම ඉන්නේ කොටගලසම් දෙකක් ඇඳ උඩුකය නිරූපණි. මේ ඡායාරූපය ගත්තේ කිතුළු ගල ගොස් කැලණි ගඟේ නාද්දී. ඒ කාලේ සක්විතිට 13ක් පමණ වන්නට ඇත. විමුක්තිට 10ක් පමණ විය. ගලක් උඩ එක නිගාගේ කරට අත දමාගෙන ඉන්නා පොඩි මචන්ලා දෙන්නා දකින කහගෙත් හදවත් ආදරෙන් පිරියයි. හුරතල් පාර තිබුණේ විමුක්තිට. ඔහුගේ පෙනුම පුංචි කාලේ සිට අහිංසකේ. ඒ සිනාවේ අවැජය. ඒ නිසා කවුරුත් වැඩිපුර ආදරය කළේ පොඩ්ඩාට. එහිගෙන එදාමින්ම අද ලෝකාව සක්විතිගේ හිතේ කිලුටක් නැත. එසේ වූයේ ඔහු තේ තරමටම තම මල්ලීට ආදරය කළ නිසායි. තමාගේ ජීවිතයේ කොහොමින් කොහොමින් හෝ සාර්ථක විය. තමා ආදරය කළ ගෑණිය කෙසේ හෝ ලබාගත්තක ඊට හේතු විය. එහෙත් අහිංසකගේ ඒ ප්‍රශ්නෙදි සිර විය. කවුරු කොහොම කිව්වත් කොල්ලා මේ ප්‍රශ්නින් පසු ජීවත් වෙන්නේ සැනසීම සදාටම අහිමියේ ගිය මලකඳන් මෙන් බව සක්විති දනි. තමාට තරම් තද හිතක් ඔහුට නැත. ඒ නිසා මේ ජීවිතයේ දුකක් දරාගන්නට තරම් හයියක් කොල්ලාට නැත. පුදුම උට මොනවා නොවුනොත්ද? සක්විතිර මහා බියක් දැනෙන්නේ දෙකේ. උදේ සිට 10:12 පාරක් ඔහුට විමුක්තිය සීවේ. පෙරදා රාත්‍රියේ ඔහු කොල්ලාව හීනෙන්ද දැක්කේ. ඉන්පසු ඔහුට නිින්ද ගියේද නැත. සක්විති ගෙදරින් එද්දී ඒ ගැන මේ දාටවත් කීවේ නැත. බඩදරු ගෑණි මේ ප්‍රශ්නේ නිසා ඉන්නේ හිතොඳකින් නොවේ. හෙද දවසකට 7-8 වතාවක් විමුක්තිය කතා කරන බව සක්විති දැන වුණේ. එහෙම ගෑණිය ලැබුණේ එක ගැන සක්විතිට සැනසීමකි. හැම ගැහැණියම මස්සිනාට ওই තරම් ආදරේ නැත. එහෙම හැම මස්සිනා කෙනෙක්ම තම නෑනට ඒ තරම් ආදරේද නැත. ඒත් කොල්ලාගේ ජීවිතේට කුමක් වුවත් ඒ දුක නිවන්නට කාටවත්ම නොහැක. සක්විති විමුක්ති බොක්සිට එක අසලින් වාහනේ නවතා මොහොතක් කල්පනා කළේ. ਉਹ වැසින් පසුය. විමුක්ති උන්නේ පොත්වලේ ඔහුගේ කාමරටුවේ ඔහේ බලාගත්තද බලාගෙන. ਉਹ හරියට කොණ්ඩේවත් පීරා තිබුණේ නැත. රැවුල දවස් ගණනකින් කපා තිබුණේ නැත. විමුක්තිය දකිද්දී සක්විතිගේ හිතේ තිබූ බිය දෙගුණ විය. මේ ජීවිතය යලි කොට ගන්නට අමාරු වියේ බියක් ඔහුට දැනුනේ. එසේ කොට ගන්නව නම් මේ හිසට කවුරු අත තිබ්බත් වැඩක් නැත. මේ හිසට වාශය අත තැබිය යුතුය. සක්විති කාමරයට ඇතුළු වෙනවා විමුක්ති දන්නේ නැත. අර කෙල්ලෝ ගෙනවිත් කොල්ලා ළඟ තිබ්බා නම් මේ ජීවිත දෙකම අද සතුටිනි. මල්ලි සක්විති විමුක්තිගේ මේසේ ඉදිරිපිට වූ පුටුවේ ඉඳ නොගෙන මේසේ වටේ ගොස් ඔහු ළඟටම පැමිණ කතා කළේ. කොල්ලාගේ අස් බොර පාටේ. ආ අයියේ විමුක්ති සිනාසුනේ අඬන්නා බඳුවේ. සනීප නැද්ද කොල්ලෝ? ටිකක් එනට හරි නෑ නම් තමයියේ. ෆේන්ටුනා කියලා අක්කා කිව්වේ මල්ලි. ඔව් නිකන් කලන්තෙ වගේ. සක්විති මහා වේදනාවකින් විමුක්ති දෙස ටික වෙලාව බලා උන්නේ. මොදැම් වැඩක්ද පොඩ්ඩෝ? සක්විතම් මල්ලිට පොඩ්ඩයයි කතා කරන්නේ ආදරේ වැඩිම ඊටේ. ඒ විමුක්ති දනි. නෑ අයියේ ඇයි? එහෙනම් යන් කොහෙට හරි. ගිහින් මොනාරි බොමු. අක්කටත් කැම ටිකක් ගන්න ඕනේ. යන්. එහෙත් මට කන්න අමාරුයි අයියේ. වමනේ දිනනවා. ට්‍රයි කරමු. යන් මොනාරි ටිකක් බීලා කමු. විමුක්ති ගොස් නැගියේ සක්විතිගේ වාහනයට. ඔහොම බුක්ෂොප් එකට ඉන්න එපා බං. බලපන් රැවුල කපලා නෑ සෙරපු දාගෙන. විමුති සිනාසුනා පමණි. අයියාද ඔෆිස් ගියේ නෑ? ගියා බං. මට කම්මල් හිතුණා. කෙල්ලත් හැමදාම ගෙදර තනියමනේ. ඉතින් අක්කවත් එකගෙනම යන්. දැන් එහෙම ඉඳගෙන ඉන්න බෑ. බඩ ලොකුයිනේ. සකිති තිමුතිත් ගියේ තරමක නිස්කලංක චයිනීස් සවන්හලකට. එලිමානේ ගසට පුටු මේස දමා තිබූ ඒ අවන්හලට විමුති දාශා කළේ. ඉඳගත් විගසම සක්විති මේදාට ඇමතුමක් ගත්තාය. බබා මොනාද කරන්නේ? චුට්ටක් ඇලවෙලා හිටියේ. ආ ඔහොමම ඇලවෙලා ඉන්න. කන්න එපා. මං කෑම අරන් එන්නම්. මේ දැන් අද ඔෆිස් ගියේ නෑ. මං ආවා. මේ දැන් මල්ලියෙක් ඉන්නේ. මූත් නොකා නොබේ ඉන්නේ. මං මල්ලියෙක්ව බත් කටක් කාලා ඉක්මනට එන්නම්. තම සැමිය විමිතර කොතරම් ආදරය කරනවදයි මේදා දැන උන්නාය. ඒක හොඳයි. ගෙදර ආවම කන්න කිව්වත් කන්නේ නැහැ. හදිසි වෙන්න එපා. හැමිහිට කාලා එන්න.
මන්දම් ෆුඩ් එකක් බිව්වා බඩ ෆුල්. නිදා ගන්න. සකිති දුර්ගතිනේ තබා බැලුවේ විමුති දෙසේ. අයියා මේ යන්නේ කුමක් හෝ කියනට බව කොල්ලා දැන උනේ. මංජු මොකද කියන්නේ මල්ලි? විමුති කතා කළේ නැත. ඔහු බියර් වීදුරේ පිටත බැඳුණු දීබුගුළු ඇඟිලි තුඩින් අතගාමින් උන්නේ. මගේ ජීවිතය ගැන ආයෙ මාත් එක්ක කතා කරන්න එපායේ. ඒක වහපු account එකක්. එහෙම කතා කරන්න එපා මල්ලි. ඔබට අපි ජීවත් වෙලා ඉඳිද්දි එහෙම ජීවත් වෙන්න බෑ. උඹලට පේන්න මන් නොමරී කොහොම හරි ජීවත් වෙන්නම්. ඊට වඩා දෙයක් කරන්න මට බෑ. ඒත් ඔබ දැන් අම්මටයි තාත්තටයි මංජුව ඔව් බදිනවා කිව්වා. කාඩුත් බෙදෙනවනේ. එතකොට කසාද කියන්නේ විහිළුවක් නෙමෙයි අයියේ. ඒත් ඔක්කොම මගේ ජීවිතෙත් එක්ක ලෝක විහිළුවක් කරනවා. ඒ බොරු චෝදනාව නොයි. ඒත් දැන් කුමක් කියා කරන්නද? ඔබ දන්නවා මම පුළුවන් හැම විදියකින්ම කතා කරා. මං දන්නවා අයියේ ආයෙ කතා කරන්නවත් බෑ. ඔබට තියා මටවත් බෑ. ටිකක් ස්ටඩි හිතපන් බං මොන හරි කරමු. මං ස්ටඩි ඉන්නවා අයියේ. ඔබ බලපන් මං වෙඩින් එකේදී ඉන්න හැටි. මං දන්නවා මං කාටවත් දොස් කියන්නේ නැහැ. කවුරුත් වැරදි නැහැ. ඒත් ඔබ දන්නවද අයියේ? මගේ හිත මට හරියට දොස් කියනවා. මගේ හිත අර කෙල්ල අද කොහෙ ඉන්නවද? මොනා කරනවද? ඉන්නවද? මැරිලාද? මේ මොනවත් අපි දන්නේ නැහැ. ඒකත් ජීවිතයන්නේ බං. අපි මොනවටද බං ඉගෙන ගත්තේ? මොකද්ද අපි මනුස්සකම? අම්මෙක් නැහැ, තාත්තෙක් නැහැ. තමන්ගේ කියන්නේ හිටපු නැන්දයි මාමයි ගහලා එළිව්වා. ඒකි මැරිලත් දන්නේ නැහැ. ඒත් අපි හිල්ටන් එකේ මගුල් කනවා. මම කොහොමද මේව බලන් ඉන්නේ අයියේ? ඔබ හිතපන්. හනිමුන් යන සිංගප්පූරු ටිකට් ගන්නලු. ඒ තරගෙල්ල කාත් කවුරුත් නැති අසරණ ගෑණික් වගේ කොහේ හරි වැටිලා ඇති. ඔබ හිතපන් මට අර පට්ට එක සිංගප්පූරුවේ හනිමුන් යන්න පුළුවන්ද? ඒත් මම මේ ජීවිතේට මූණ දෙනවා. මේවා ඔක්කොම දරාගෙන දැනගෙන මං ඉන්නවා. ඔබ සක්විති නමටම හරි. ඔබ සක්විතිම තමා. ඔබට සක්විති වෙන්න වෙන මොනවත් ඕන නෑ. ඔබ යාර ගෙදර ගෑණිම ඇති. එහෙම ගෑණියෙක් ඉන්න මිනිහා ලෝකෙම සක්විති තමා. ඒත් අම්මගෙන් ගිහින් ආපන් අයියේ. ඇයි මල්ලිට විමුක්ති කියලා දැම්මේ කියලා? මට මොන විමුක්තියක්ද බං? මොන විමුක්තියක්ද? විමුක්ති බොරපාට දෙන්නේ සක්විති දෙසට යොමාගෙන ඇස්සුවේ. සක්විතිකි පවා දැස් එත්ත ගොස් තිබුණි. ඔහු මැටියක් දල්ලාගෙන සෑහෙන වෙලා බිම් බලාගෙන උන්නේ. බොහොම ඉදිද්දි පොඩ්ඩෝ සක්විති කතා කළේ උගුරෙන් මෙනි. හිතන්න එපා අයියේ. මගේ ජීවිතය ගැන මමවත් අද හිතන්නේ නැහැ. එහෙම හිතන්න හයියක් මට නැහැ. මට පුළුවන් දෙයක් තියෙනවා නම් කියපන්. විමුක්තම සහෝදරය දෙස බලා ඉන්නේ තදබල ආදරයකින්. මං ඔබේ පොඩි එකා එනකල් ඉන්නේ. මායි ඌව හදන්නේ. සක්විතිය උද බලාගත්තේ දැසට වේගින් කඳුළු ආනිසයි. ප්‍රියංගදාගේ මාමා අනුරාධපුර ඉඩමේ සති 3ක් ඇතුළත පදිංචි විය හැකි මට්ටමට ගේ හදා දෙන්නට පොරොන්දු වේ. හදනිකේ මාමේ වහලට උළු ටිකක්ම දාගමු. කාමර දෙකයි සාල කෑල්ලයි විතරනේ. ප්‍රියංගදාද කියේ වාශාදුම් මුදල් ද එකතු කළ පසු සල්ලි ටිකක් හැදෙන්න නිසායි. මං ලාබෙට උළු ටික ගන්නම්. ලොකෝද එතකල් ඔහෙට වෙලා ඉන්න එපා. අම්මයි මේ දරුවයි එක්ක එහෙනම් මෙහෙ එන්න. මාත් කිවි ඒක තමයි අපි මහත්තයා. නැන්දාද කීවාය. පින්වදර බැලලි වාශාදසේ. ඇගේ මොහොනි දා කැමැත්ත පෙන්වන්නේ නැත. මේ දුවට රස්සාවක් හොයලා ඕන නේද? මාමැසුයි වාශාදස බලාය. පුළුවන් නම් හොඳයි මාමේ. වාශා කීවාය. ඒත් දැම්මම එපා මාමේ. ඔයි කිව්වට කෙල්ල ටිකක් ගෙදර හිටපු දෙන්. ප්‍රියංගදා කීවේ මේ අනුරාධපුර හාල් මෝලවල් ඇස්සේ කෙල්ල යවන්නට ඇයට ලෝභ නිසායි. එහෙනම් හෙට ගිහින් බඩු ලෑස්ති කරගෙන මට කෝල් එකක් දෙන්න ලොකුදුව. මං ලොරියක් එවන්නද? එපා මාමේ. අපි හැමම කතා කරගන්නම්. කාමරයට ආපසු වාශා ප්‍රියංගදාගේ අතකින් අල්ලා ගත්තාය. මා රසාවක් කරන්න එපා කෙල්ලි. එහෙම නැතුව බෑනේ. අපිට කවුරු කියලා ගෙනත් දෙන්නද? අපි බලමුකෝ. ලස්සන බුක් ෂොප් එකක වැඩ කර කර ඉඳලා ඇවිත් මේ හාල් මෝලවල් වල කබල් පුටු වලට එලා බිලියන් උඹට බෑ. අපි ටිකක් ඉමු. ජීතේ ටිකක් පෑ දෙන්නත් දෙන්නේ පෑ රත්තරන්. වාශා දිග සුසුමක් හෙළුවාය. මේ ජීවිතේ පෑ දෙන්නම් ඔහුගේ දෙපා පාමුල මේ ජීවිතේ තැබිය යුතුය. ජීවිතේ මලක්සේ පිපෙන්නේ විතේ.
එහෙනම් බෝධිය පැත්තේ ගිහින්ම එමුද? යං කෙල්ලේ මං ඇඳගත්තෙත් ඒකම තමා. යලිත් මේ ජීවිතේ පතන්නට දෙයක් නැත. ජයශ්‍රී මහා බෝ සමුදිර මලක් පුදා පතන්නට ඇත්තේ ඔහුගේ ජීවිතේ නරකක් නපුරක් වෙන්නට එපා කියයි. ඒ අර මේ ජීවිතේ අන්පැතුමක් නැත. ප්‍රියංගදාත් වාශාත් ජයශ්‍රී මහා බෝධියට ගියේ පා ගමනෙනි. එතන් සිට පූජා නගරයට සැතමව පමණ ඇත. ඒත් හවස තේවාවේ හඬ මෙතනට ඇසෙයි. ශ්‍රී මහා බෝධි තේවාවේ හඬ ඇසෙන දුරක ඉන්නට ලැබීම සිතට සැනසීමක ඇයට සිතුනි. යාන්තම් ඇන්ද්‍රියට ඉතිබුනි. සීමලහා කොඹ ගසින් සෙවන වූ නිසංසල මාවත දිගේ කෙල්ලෝ දෙදෙනා ඇවිදගෙන ගිය අත්වැල් පටලාගෙන මිනි. දෛවයේ මේ කෙල්ලන් දෙදෙනාව දෙපැත්තකින් අසරණ කර ඇත. උන් හිටි දැන් පවා නැති කර ඇත. ජීවිතේ උන් ආදරණීයන් බොහෝ දෙනෙක් අහිමි කර ඇත. ඒත් මේ ගෑන් ළමයි තවමත් ජීවත් වෙති. මහා කන්තරන් දුක් කඳු සිඳී තබාගෙන ජීවත් වෙති. අපට හැමදාම වුණත් හවසට ශ්‍රීමා බෝධියට එන්න පුළුවන් නේද පියා? පුළුවන් හැම වෙලේමෙමු. මේ ආත්මේ පළ නොදුන්නත් මතු ආත්මික හරි මේ අසන්න කෙල්ල දෙන්නට කලක් යයිනි. ප්‍රියංවදා දුක්බර ලෙස සිනාසී කියද්දී වාශාදේ දුක්බර සිනාටම තාල ඇල්ලුවාය. මේ වගේ නිෂ්කලංක පරිසරයක යද්දී හිතත් ඒ වගේම නිෂ්කලංක වුණා නම් නේද ප්‍රියා? හිත පාද ගන්න බලමු කෙල්ලේ. මේ ජීවිතේ වෙන කාගේවත් නෙමෙයිනේ අපේනේ. එහෙම කියවත් තමගේ ජීවිතේ නම් ඔහු ළඟ දමා ආවේ. දැන් ඇත්ත ජීවිතයක් නොවේ, ශාරීරියක් පමණි. ආත්මය ඔහු ළඟය. ආවම මේ දක්කටත් භාරයක් වෙන්න ඕන. තව මාස 3කින්ද කොහෙද බබා ලැබෙනවා. දින ලඟ වෙන්න වෙන්න අක්ක බය වෙනවා. පව්. කෙල්ල මේ ජීවත් වුද සිට ඇත්තේ කොළඹේ. සිතක් ආදරයකට ලෙංගුතකමකට ඇබ්බැහි වූ විට එහෙමයි. ඇතලා කහපෑගත් විදුලි පහන් නිලිමැද රන්වන් පාටින් ජයශ්‍රීමා බෝධීන් වහන්සේ දිලිමින් තිබුණි. ඇහැල මල් ගසින් හෙවන වූ මහමෙවුනා මාවතේ යද්දී පෙන්න ඒ දසුනෙන් හදවතම පෙහෙවත් වූවක් වැනිය. ජීවිතේ ආයෙත් කොහෙවත් යන්නේ නැහැ ප්‍රියා. අපි අනුරාධපුරේදීම වයසරත්යයි නේද කෙල්ලේ? මෙහෙම වයසක උපාසකම්මල දෙන්නෙක් වගේ අපි දෙන්න හතර පොයට සිල් ගන්නත් එයි. වාශා කියුදෙන් ප්‍රියංවදාගේ දැස් කඳුලින් පෙඟී ගියායි. ඇය වාශාගේ අත තද කර අල්ලා ගත්තාය. ජීවිතේ ටිකක් යන්න දෙමු කෙල්ලේ. අපිටත් මවපු ජීවිතයක් ඇති නිවස්සේ. එකකු සුපන් සහෝදරකමින් ප්‍රියංවදා ඒ වචන ටික කීවාය. වාශා කතා භාගෙන් තොරොම් මහමෙවුනාට ඉහලින් අහස දෙස බලාගෙන ගමන් ගත්තාය. මහමෙවුනා උනේ ජයශ්‍රී මහා බෝධිමළුවට ඇතුළෙද්දීම වාශාර සීවි විමුක්ති වේ. මෙමන් ගමනක් ඔහු සමගම ආවා නම් කොතරම් සුන්දරද ඇයට සිතුනේ. සිතවුන්නේ මේ ජීවිතය වෙනින් බෝධි හතක බාර වෙන්නට. එහෙත් ඊට පෙර ආතුවේ ආදරේ අහිමි විය. හිත කඩාගෙන කඩාගෙන යන්නේ එහෙම සීවිද්දී. බෑ, ඔයා මට නැති වුණා කියලා මට හිතන්න බෑ. ඔවත් එහෙම හිතන්න එපා. කවදාරි දවසක මේ ආත්මෙ ගෙවෙන්න කලින් අපි දෙන්න හම්බ වෙයි. එතකල් ඔයාට දුකක් වෙන්න එපා කියලයි අද මම මහමළුවට මල් පූජා කරන්නේ. වාශා තෙත්තු දිනතින් ජයශ්‍රී මහා බෝධි සැල්ලලා දරුපද්දස බලාගෙන පැතුවායේ.